කොළඹ රිමාන් බන්ධනාගාර භූමියේ වළදමා තිබූ ජංගම දුරකථන 19ක් හමු වෙයි. බන්ධනාගාරයේ පිටතට අද සිට STF ආරක්ෂාව. රාජිතට, හේෂාට සහ ශානිට දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනප්‍රති කොමිසමෙන් සිතාසි. උප අගමැති දොරයක් ගැන මෙතෙක් තීරණයක් නැහැ. ඇමති GL ගෙන් ප්‍රකාශයක්. කරු එජාප නායකත්වයට සූදානමින් හිට යලිත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භූමියේ වළදමා තිබූ ජංගම දුරකථන 19ක් ඇතුළු දුරකථන උපාංග තුගයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් අද සමත් වුණා. මේ අතර අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරයට අද සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. දවසේ පුවත මෙම ජංගම දුරකථන ඇතුළු උපාංග සොයාගනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භූමියේ ජංගම දුරකථන තොගයක් වළදමා ඇති බවට ලද තොරතුරකට අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී. එෙහිදී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නේවාසිකයන් රඳවා සිටින නේවාසිකාගාරයක් ආසන්න භූමියේ අඩි 3ක් පමණ යට ඉතා සූක්ෂමව වළදමා තිබූ පාර්සලයක් සොයාගත්තා. එහි තිබී ජංගම දුරකථන 19ක් එම දුරකථන වලට යොදන බැටරි සහ උපාංග හමු වී තිබෙනවා. බන්ධනාගාර අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව තමයි බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදු කරේ. නේවාසිකයන් රඳවන අංශයක් අසල අඩි 3ක් පමණ ගැඹුරට වලක් හාරලා මේ ජංගම දුරකථන තොගයක් සංගවල තිබ්බා. විශේෂයෙන් දැන් බන්ධනාගාර වලට මත්ද්‍රව්‍ය පැමිණීම වලක්වලා තියෙන නිසා මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙච්ච රැඳවියන් ඉතාමත් අසහනකාරී ලෙස තමයි බන්ධනාගාර වල සිටින්නේ. සියනි දිවි නසා ගැනීම 3ක් වාර්තා වුණා පසුගිය සතිය තුළ. පුළුවන් තරම් උත්සාහ කරනවා මේ මත්ද්‍රව්‍ය භාවිත කරන රැඳවියන් පුළංගේ ජීවිත ආරක්ෂා කරලා ඒගොල්ලන්ට නිවැරදි පුනරුත්ථාපනයක් ලබා දෙන්න. වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිත ඉදිරියේදී CCTV කැමරා පද්ධතියක් සවි කිරීමලත් බලාපොරොත්තු වෙනවා. මේ සතිය අවසන් වන විට අපිට පුළුවන්කම ලැබෙනවා වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව සියලුම ජංගම දුරකථන අවහිර කිරීමේ පද්ධතියක් සම්පූර්ණ වශයෙන් ස්ථාපිත කරන්න. ඒ අනුව අද සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට, මැගසින් බන්ධනාගාරයට සහ වැලිකඩ බන්ධනාගාරයට පිටතින් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා. වැලිකඩ බන්ධනාගාරය අපිට හැමදාම ඇතුලෙන් කුඩු विशेष कार्य बलकायट बार गेट पालने अनवसरे किसीम नीति विरोधी बंधनागारे तुलट गेनियाडूल बंदेन वगेम गेट राजकारीकरण बंधनागार निलधारी बंधनागारे अतु परीक्षण वलट नोलट वेपुर खंबेन मे कुडूर मिदिल संविधान ආත්මක අපරාධ නැති වෙලා කප්පංගැලින් නැති වෙලා ඕනෑම කෙනෙකුට රෑදොල හට උනත් බයක් නැතුව තනියම පාර යන්න පුළුවන් පරිසරයක් අපි උදා කරනවා. මේ අතර බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සිදු කළ වැටලීමකදී කැලණිය සහ පෑලියගොඩ අවට ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ නිරත වූ ජාවාරම් කරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් තෙදිනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් බෙදාහැරීමෙන් සිටියේදී අත්අඩංගුවටගෙන ඇති අතර අනෙක් සැකකරු
කැලණිය දුම්රිය පොල අසල හෙරොයින් අලෙවි කරමින් සිටියේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මුදලින් රුපියල් 154,000ක් ජංගම දුරකථන 6ක් හෙරොයින් මැනීමට යොදා ගන්නා විද්‍යුත් තරාදියක් සහ මුදල් හොමාරු කළ බැංකු පත්‍රිකා කිහිපයක්ද පොලිස් බහරයට ගත්තා. සැකකරුවන් අවුරුදු 38 40 46 සහ 47 යන වයස සීමාවල පසුවන ග්‍රෑන්ඩ්පාස් සහ කැලණිය වනවාසල ප්‍රදේශවල පදිංචි කරුවන් වයන්ගොඩ කුමල් ඔළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක සංගමා තිබේදී T56 ජීව උණ්ඩ 30ක් සහිත පතරම් ගැබක් යුද හමුදා කැලෑ ඇඳුම් කටල දෙකක් සහ කඩුවක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අනතුරුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම නිවස කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සැරෙන්වරයෙකුට අයත් බවයි. ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය දැනුම්වත් කර ඇති අතර සැකකරු අතරංගුඩ ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා. මේ අතර අනුරාධපුර එප්පාවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරුකට අනුව සිදු කළ වැටලීමකදී එප්පාවල අදිරාණීගම 250 හන්දියේදී පොලිසිය විසින් සැකසිත මෝටර රථයක් පරීක්ෂා කර තිබුණා. එම මෝටර රථයේ සූක්ෂම සංගවා තිබූ පිස්තෝලයක් සහ තියුණු ආයුධයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සැකකරු මංකොල්ල කෑමේ සිද්ධීන් 15කට පුද්ගල ඝාතනයකට සහ ස්ත්‍රී දෝෂණයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙක් බවයි. 39 හැවිරිදී ගම්පහ ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින අතර ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සම්බන්ධතා පවත්වා ඇති බවටද වාර්තා වෙනවා. මේ අතර එප්පාවල සහ අවට ප්‍රදේශවල කෙරළ ගංජා අලෙවි කරමින් සිටි යුද හමුදා කෝපරල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු ලක්ෂ 3කට අධික ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලිසිය සමත් වුණා. එප්පාවල 15 කනුව ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් කෙරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් යතුරුපැදිය තුළ සූක්ෂමව සකස් කළ බහලුමුක සගවා මෙම ගංජා ප්‍රවාහනය කර තිබෙනවා. සැකකාර යුද හමුදා කෝපරල්වරයා කල්ලඩි ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවයේ නියුතු පුද්ගලයෙකු වන අතර ඔහු එම ප්‍රදේශයෙන් තොග වශයෙන් කෙරළ ගංජා එප්පාවල ප්‍රදේශයට ප්‍රවාහනය කර අවට ප්‍රදේශවලට බෙදා හරින පුද්ගලයෙකු බවද අනාවරණ වී තිබෙනවා. මදම්පේ මණක්කුළුම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී කෘති මුරා නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත් වුණා. එම ස්ථානයේ තිබී කෘතිම ලෙස නිෂ්පාදනය කළ රා ලීටර් 25,000ක් රා නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ තොගයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. පොල් ගස් වලින් ලබා ගන්නා ස්වභාවික රා සමග මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන කෘතිම රා මිශ්‍ර කර දෙවෙන පුරා බෙදා හැරීම සඳහා බෝතල් වලට ඇසිරීමට වෙන ස්ථානයකට පොම්ප කර ඇති බවයි මූලික පරීක්ෂණවල අනාවරණ වී ඇත්තේ. මේ අතර මත්කුඩු ග්‍රෑම් 18 මිලිග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන ජවරම් කිරීමේ චෝදනාවට වරදකර වූ 33 හැවිරිදි 2 රුපියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපුල මහතා අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. 2013 වසරේ ඔක්තෝබර් මාස 30 දා ග්‍රෑන්ඩ් පාස් කොස්ක සන්ධිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී මෙම විත්තිකරු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණා. නාකොටික් නිලධාරින් කණ්ඩායමක් සමග හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගෙන අධිකරණ නියෝග මත මිනෝන්ගොඩ පොලිසිය රඳවා සිටින මල්ලව ආරච්චිගේ චමින්ද දයාප්‍රියංක මල්ලව ආරච්චිවත් ෆයිල් චමින්ද නැමැත්තාට අයත් වාහන 6ක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස රජයේ රසපරීක්ෂකවරයා වෙත මිනෝන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ෆයිල් චමින්ද නැමැත්තාට අයත් නවීන පන්නේ මෝටර රථ දෙකක් කැබ් රථයක් වෑන් රථයක් ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් අදාළ රසපරීක්ෂක වාර්තා කැඳවා තිබෙනවා. අධිකරණයේ වැඩිදුරටත් සඳහන් කළේ මෙම වාහන තුල හෙරොයින් තැවරී තිබේද යන්නත් මෙම වාහන තුල රහස් කුටියක් නම් ඒවා තුල හෙරොයින් තැවරී තිබේද යන්නත් සම්බන්ධයෙන් වාර්තාවක් ලැබෙනව සහත්වනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර නිවසක් බිඳීම සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ කරගත් තොරතුරු අනුව වාද්දුව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. අදාළ ඉඩම සැකකරුගේ මෙත්තනිය පදිංචි ස්ථානයේ වන අතර එම ඉඩමේ සංගවා තිබී රත්රන් සහ ජීව අත්බොම්බයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම රත්රන් තොගයට අමතරව තවත් රත්රන් තොගයක් සැකකරු විසින් උකස් මධ්‍යස්ථානවල උගසට තබා තිබියදී සොයාගෙන තිබෙනවා. මෙම රත්රන් වල වටිනාකම රුපියල් 163ක් වන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අවිස්සාවෙල්ල සීතාවකපුර නගර සභාවේ කොම්පෝස්ට් අංගනයේ කසල වෙන් කරමින් සිටි සේවිකාවකට ජීව අත්බොම්බ දෙකක් හමු වී තිබෙනවා. අදාළ සේවිකාව මේ සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල පොලිසිය දැනුවත් කර ඇති අතර ඒ අනුව මෙම ජීව අත්බොම්බ දෙක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114ක නිලධාරීන් යොදවා ගත වූ පැය 24 කාලය තුළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එම මෙහෙයුමෙන් වරින්තකරුවන් 477 දෙනෙක් ඇතුළු සැකකරුවන් 1114 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. මේ අතර බෙරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විවිධ අපරාධ හා මද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් අදහස් පළ කළා. කුඩුකාරයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ. අදහස් දෙකක් තියෙනවා. ලංකාවේ මරණ දඬනය අවුරුදු 50කින් විතර ක්‍රියාත්මක වෙලා නැහැ. පොඩි කුඩු ප්‍රමාණයකට ඔව්වත් අඩංගුවට අරගෙන ඔවුන්ව සිරගෙදරට යවුවාට පස්සේ ඔවුන් සිරගෙදර තුලදී මහා ප්‍රමාණයේ නැත්කුඩුකාරයෝ හැටියට තමයි එළියට එන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් නම් ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා මද්‍රව්‍ය වලින් ඔවුන් ඉවත් කරගන්න මම හිතනවා ඒක තමයි අපි කළ යුත්තේ කියලා. එකට නීතිමය බාධා එකක් දෙකක් තියෙනවා ටිකක් කල් යනවා නමුත් අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය සාධනීය පියවරවල් ටික අපි අරගෙන මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව සනාථ කරලා දෙන්නට සහයෝගය ලබා දෙන්න. පොලිස් නිලධාරි කොච්චර අමාරුවෙන් වැඩ කරනවා නමුත් එක්කෙනෙක් දෙන්නෙක් මේ වැරදි වැඩින්න සම්පූර්ණයෙන්ම හැමදෙනාටම ලොකු වුණා. පොලිසියෙන් ඇතුලෙන් තමයි විචාලතම ඉල්ලීම තියෙන්නේ කුඩු වලට සම්බන්ධ අය අරලා දීලා අපේ නම ක්ලියර් කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ ලබා දීමේ අභියෝගය බහර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ වර්තමාන පක්ෂ නායකත්වය හා පක්ෂ ජ්‍යෙෂ්ඨයින් වෙත දැනුම් දීමට තමන් කටයුතු කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති නායකත්ව අර්බුදයත් සමග පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවස්ථා කිහිපයකදීම රැස් වූ ඒ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුව අතර නායකත්වයේ සඳහා ජ්‍යෙෂ්ඨ සමාජිකයන් 8 දෙනෙකුගේ නම්ද යෝජනා වුණා. කෙසේ වෙතත් පසුගිය 14 වනදා හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පක්ෂයේ පොදු එකඟත්වයේ ඇතනම් තමන්ද පක්ෂයේ නායකත්වයේ බහර ගැනීමට සූදානම් බවයි. නමුත් කරු ජයසූරිය මහතාට මේ වන විටත් වයස අවුරුදු 80ක් වන නිසා ඉදිරි ජනාධිපතිවරණයට තවත් නායකයෙකු තෝරා ගැනීමට සිදුවන බවට ඇතමුන් ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වයේ තෝරා ගැනීමට තීරණය වී තිබූ අතර ඒ සඳහා මාස 6ක පමණ කාලයක් ඔවුන්ට ලබා දීමටත් එම කාලය තුළ පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා හොබ වූ නැති බවටත් වාර්තා වුණා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දී මේ අභියෝගය බහර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේලා පුරෝගාමී දායකත්වයක් ලබා දුන් එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව ඇති තත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අගෙන පුරවැසියන්ගේ බලවත් කනගාටුවට ලක්ව ඇති බවයි. පක්ෂයේ වැටි ඇති මෙම අවාසනාවන්ත තත්වයෙන් මුදා ගැනීමට ඉදිරිපත් වන ලෙස පසුගිය මහමැතිවරණයෙන් පසුව මහා සංඝරත්නයේ ප්‍රමුඛ පාර්ශ්ව රැසක් තමන්ගින් ඉල්ලා සිටි බවත් ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශුන්‍ය තත්වයට පත්වීම වැළැක්වීම පිණිස ජනතා ඉල්ලීමට කන් දෙමින් පක්ෂය වහාම ප්‍රතිසංවිධාන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවත් කරු ජයසූරිය මහතා පෙන්වා දෙනවා. ඔවුසිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 1994 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය බහර ගැනීමත් සමග පක්ෂ නායකත්වයේ ආරාධනෙන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ලබාගත් තමන් මේ වනතෙක් පක්ෂය සහ රට වෙනුවෙන් උපරිම දායකත්වයෙන් කටයුතු කළ බවයි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක්ද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හිටපු කතානායක කරු ජයසූරිය මහතා සුදුසු බවයි. මට මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා පිළිබඳව හැඟෙන දෙයක් තමයි වයස මුල් කරගෙන ඩිස්ක්‍රිමිනේට් කරන්නට යනවා. විශේෂයෙන්ම ඔවුන් මේ තරුණයෝ එන්නට ඕනේ කියන එක අපි කියා සිටිනවා. තරුණ නායකත්වයක් ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂයේ අනාගතය විනාශ කරන්න එපා මේ වෙලාවේ කියලා. මේ අර්බුදකාරී තත්ත්වය විසඳන්න පුළුවන් එකම නායකයා හැටියට අපිට දකින්න පුළුවන් මේ අවස්ථාවේදී හිටපු කතානායකතුමන් වර අපේ කරු ජයසූරිය මහත්මයා. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාන්ට අපි සදහම් කරනවා කරු ජයසූරිය මහත්මයාට යම් කාලයකට මේ කටයුත්ත බාර දීලා ඒ කටයුත්ත කරගෙන යන්න අවස්ථාව සලසන් දෙන්න ඕනේ. මේකට නියත වශයෙන්ම ඇහුම්කන් දෙන්න වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේකට ඇහුම්කන් දුන්නේ නැත්නම් අපි මේ ප්‍රජාව ගේනවා අපි ඉස්සරහට.
නමුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිසත්ත නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයේ සම්බන්ධයෙන් පළකලීම් මෙවැන්නක්. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට අත්ලා තියෙන ඉරණම ගැන කනස්සල්ලක් තිබෙනවා. මෙතන තියෙන එකම දෙයයි මේ පක්ෂය අලුත් කණ්ඩායමකට ගෙනියන්න ඉඩ දෙන්න. ඉඩ දෙනවා නම් මේ වෙනසට සමගි ජන බලවේගයේ අපිට පුළුවන් මේ සියලු දෙනාම එකට එකතු කරගෙන අලුත් ගමනක් යන්න. 60 ගණනක් විතර පක්ෂයෙන් නිරපල ලියුම් යවලා තිබෙනවා. දැන් අපි ඒ අයත් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග මේ සතියේ ගන්න. යම් ආකාරයක සාකච්ඡාවක් එකඟතාවයක් ඇති කරගන්න ඕමනා නම් එළවෙලව සමගි ජන බලවේගයට සහයෝග දුන්නාය කියලා ඕන්ට පහර දීම යුක්ති සහගත නැහැ. කරු ජයසූරිය මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් බාර ගන්න සූදානම් කියලා කොළ එළියක් ගන්නවා තිබෙනවා. හැබැයි ඒක මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේවත් පක්ෂයේවත් තීන්දුවක් කියලා. ඉතින් එහෙම එකතු වෙලා තියෙනවා නම් අපි අනාගතේ බලමු කොහොමද අපි සාකච්ඡාවක් ආරම්භ කරන්නේ කියලා. ඒ කියන්නේ ඒක හොඳයි එතුමා ආව නම් ඔබලා වෙනසක් ඇති විය යුතුයි කියලා මම කියන්නේ. එහෙම යනවා කියන්නේ හරි ඉතින් යනවා. මෑතර හෙට දිනේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත අතර එදී නායකත්ව අර්බුදයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත පක්ෂ නායකත්වයේ අර්බුදයේ විසඳීමට කටයුතු කරන බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් බවට පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඊට අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහතුරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා වැය කෙරෙන මුදල රටට ආයෝජනයක් විය යුතු බවත් සමෘද්ධිලාභීන් සහනාධාර මානසිකත්වයෙන් මුදාගෙන ශුද්‍ර ව්‍යවසායකයෙක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් සැලසුම් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ සමෘද්ධිය සැබවින්ම හිමිය යුතු කණ්ඩායම් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය ඇති බවයි. එමෙන්ම ගැටලුවක් බවට පත්ව ඇති ශුද්‍ර මූල්‍ය ණය ණය නියාමන අධිකාරී පනතක් හෝ වෙනත් පනතක් මගින් එය නියාමනය කළ යුතුයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතට පවරා ජනතාවට නිසි අයිතිය ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. දුප්පත්කම තුරන් කිරීම මුල් කරගෙන සෑම පවුලකම ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථිකයේ අපි බලාපොරොත්තු වෙන දියුණුව ලබා ගැනීම, ඒ වගේම අපි ප්‍රතිපත්තියක් වශයෙන් ඉදිරිපත් කළ තියෙන ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම, ඒ වගේම ස්වයං රැකියා වැඩි කිරීම කෘෂි කර්මාන්තය පැත්තෙන්, ඒ වගේම සුළු කර්මාන්ත පැත්තෙන් මේ වගේ විශාල කොටසක් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා. කාලයක් තිස්සේ සමෘද්ධි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. අපි 2015 වෙනකොට ඒකේ වෙනසක් ඇති කරලා ජනතාව ශක්තිමත් කිරීමට මේ ව්‍යාපාරය අපි යොදවලා තිබුණා. නමුත් පසුගිය වසර ගණනාව තුළ විනාතකට හැරුණා. මේ වෙනකොට සමෘද්ධිය හරහා අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ඉටු වෙලා තියෙනවද? ඒ වගේම ඒ හරහා ජනතාවගේ බලගැන්වීමක් සිදු වෙලා තියෙනවද? කොපමණ ප්‍රමාණයක් දිලිඳුකමින් එළියට ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් දිලිඳු භාවය වැඩි වෙලා තියෙනවද කියන එක බලන්න ඕන අපි ඉදිරියට මේ සමෘද්ධිය ගෙන යෑම. උප අග්‍රාමාත්‍ය දුරයක් සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ වත්මන් රජයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට කටයුතු කරන බවයි. මේ 19 වන සංශෝධනය සම්පූර්ණ සාපය. ආණ්ඩුවක් හැදෙන්නේ ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට. හැබැයි 19 වන සංශෝධනය නිසා ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති වෙන්න බෑ. ඒක තහනම් කළා. ඒ තුලින් ජනිත වෙච්ච අති බිහිසුණු ප්‍රතිඵල ඇස්පනා පිට මේ රටේ ජනතාව දැක්කා. ඒක අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. මේ රටේ ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා විය යුතුයි. දැන් මේ NGO නඩේම කියනවා මේ 19 වන සංශෝධනය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒක තමයි අපේ ත්‍රිපිටකය, අපේ බයිබලය. දැන් මේ රටේ ජීවත් වෙන කිසිම කෙනෙක් මං අහනවා හෘද සාක්ෂියට අනුකූලව විශ්වාස කරනවාද ඒ පත් කරපු පොලිස්පතිවරයා ඒ තනතුරට ගැළපෙන පුද්ගලයෙක් කියලා? පෙරහැරේ නැට්ටුක්කාරයෙක් වුණා, භාවනා පන්ති පැවැත්තු
විදුලිය සෝපාන එක කනිෂ්ඨ නිලධාරියෙකුට පහර දුන්නයි කියලා චෝදනා එල්ලුවා. මේ රටේ අපරාධ නීතිය යටතේ එල්ල කරන්න පුළුවන් බරපතලම චෝදනා එතුමාට විරුද්ධව එල්ල වුණා. පාස්කුරාරය සම්බන්ධ පොලිස් සේවයේ ප්‍රථම වතාවට අපේ ඉතිහාසයේ පොලිස් ප්‍රතිවරයෙක් මාන්ත්‍ර දාලා මහේස්ත්‍රාත් උසාවියට ගෙනිච්චා. මොනවා වුණත් මොනවා කළා තනතුරෙන් ඉවත් කරන්න පුළුවන් කවන්නේ 19 සංශෝධනය එතන තියෙන තා. මේකද ප්‍රජාතන්ත්‍රවාදී මයිතිපාල සිරිසේනට කලතුරක් දෙන්න යනවා කියන එහෙම තීරණයක් රජයේ දැනට අරන් නැහැ. ඔබ අගමැති ධූරයක් නිර්මාණය කරන්න හැකියාව තියනවද? රසාවගෙන ඕන එකක් කරන්න නැහැ කියලා බැරි කමක් නැහැ. හැබැයි අද වෙන විට එහෙම තීරණයක් නිල වශයෙන් ආණ්ඩුව අරගෙන නැහැ. අසේ මොනවයිද කියලා කියන්නේ බෑ. ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයවත් කිරීම නොව ආර්ථිකය නගා සිටුවීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. සමගි ජනබල වේගයට මහමැතිවරණයේදී ඡන්දය ලබා දුන් ජනතාවට ස්තුති කිරීමේ රැස්වීමක් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ලේදී පැවැත්ුණා. දිවංගත බණ්ඩාරනායක මැතිතුමාටත් පුළුවන් වුණේ මූණ දුන්නු පළවෙනි මැතිවරණයෙන් ආසන 9ක් ලබා ගන්න. රාජාලියා පක්ෂයටත් පුළුවන් වුණේ ලක්ෂ 9ක් ඡන්ද ලබා ගන්න. ඒ වගේම පොහොට්ටු පක්ෂයට අවුරුදු දෙකකුත් මාස ගාණක් ගත වුණා පළාත් පාලන මැතිවරණයේදී සුවිශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න. ඒ නිසා මතක තියාගන්න මාස 6කින් සමගි ජන බලවේගයේ මේ ලැබපු මහා දැවැන්ත ශක්තිය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලොකුම ලොකු ඡන්ද වාර්තාවක් කියන එක කියන්නේ. රටේ ජනතාව තීන්දු කරා පාර්ලිමේන්තුවේ 3/2කට ආසන්න මන්ත්‍රී ප්‍රමාණයක් පොහොට්ටුවට ලබා දැන්වත් බලය ලැබුණු ආණ්ඩුවට වගකීමක් තියෙනවා ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. අද ඇත්ත කතාව තමයි කොරෝනාව නිසා රටේ ආර්ථිකය කඩාවැටිලා රටේ ජනතාව අසහනයට පත් වෙලා. තමුන්නාන්සලාට මතක ඇති ආණ්ඩුව පොරොන්දු වුණා 104 සහන පොලියට ජනතාවට සහන ණයක් ලබා දෙනවා කියලා. දැන් ජනතාවගේ ඉල්ලුම 19 වෙනි සංශෝධනය විනාශ කිරීම නෙවෙයි. ජනතාවගේ ඉල්ලුම ජීවත් වීම සඳහා ශක්තියක් ලබා දී ජනතාවට වග කියන විපක්ෂයක් හැටියට අපි හොඳින් බලා සිටිනවා රටේ ජනතාවගේ ජන ජීවිතයේ ශක්තිමත් කරන 104 සහන ණය වැඩසටහන ක්‍රියාත්මක කරන තෙක්. 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී නොවූ හිටපු පොලිස්පති පූජිච්චා සුන්දර යලි ඊට සහභාගී වූයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු දින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා. ජනාධිපති කොමිසම හමුවේ 17 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර විධිමත්ව ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස් නොවුනද ප්‍රහාරයෙන් පසු එය දෛනිකව රැස්වන තත්වයක් උදා වූ බවයි. අද දින සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සිලය පළමුවරට රැස්වූයේ කවදාද යන්නයි. ප්‍රහාරයට පසු දින එනම් 2019 අප්‍රේල් මාස 22 දින පස්වරුවේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස් වුණා. රැස්වීම සඳහා එවකට ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීවරයා, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පැමිණ සිටියා. මෙම රැස්වීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් සහභාගී වුණා. පොලිස්පති පූජිත් ජයසුන්දර ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා පැමිණ තිබුණේ කොපමණ කාලයකට පසුව? 2018 ඔක්තෝබර් මාසයෙන් පසු පළමුවරට තමයි ඔහු පැමිණියේ. එම රැස්වීමට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වසිටි රුවන් විජේවර්ධන මහතා සහභාගී වුණාද? එම ආරක්ෂක කවුන්සිල රැස්වීමට සැලකිය යුතු විශාල පිරිසක් පැමිණ සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ රාජ්‍ය අමාත්‍යවරයා වසිටි රුවන් විජේවර්ධන මහතා සහභාගී වී සිටියේද යන්න පිළිබඳ මට මතකයක් නැහැ. එවගේම ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමට පෙර විධිමත් ලෙස ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වුවේ නැතත් ප්‍රහාරයට පසු ඒ දෛනිකව රැස්වන තත්වයකට පැමිණියා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔබට යම් කිසි අයකුගෙන් දෝෂාරෝපණයක් එල්ල වුණාද? පූර්ව දැනුවත් කිරීමේ තොරතුරේ වරදක් ඇති බව පවසමින් තවමත් ඇතමුන් මට දෝෂාරෝපණය කරනවා. ප්‍රහාරයට පසුදින පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී එහි සිටි කිසිවෙකු හෝ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට දෝෂාරෝපණය කළාද? නිදහසට හේතු විමසන කල් මම හිටියේ නැහැ. ඊට කලින් මම ඉදිරිපත් කිරීමක් කළා. 2018 සිට පාස්කු ප්‍රහාරය වෙනකල් අපි වර්තා කළ සියලු දේ ඒකෙදි මම ජාතික ආරක්ෂක කවුන්සිලයට කිව්වා.
මට කවුරුත් එහෙදි දෝෂාරෝපණය කළේ නැහැ ස්වාමීනි ජනාධිපතිතුමා ඔබට දෝෂාරෝපණය කළේ නැද්ද මට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෝෂාරෝපණය කළේ නම් නැහැ ඔයා දැනගෙන සිටියේ නැද්ද යනුවෙන් පමණක් ඇහුවා කියලා මතකයි මම ඔබතුමාට කතා කරන්න උත්සාහ කළා කියලාත් මම ජනාධිපතිවරයාට පිළිතුරු දෙමින් කිව්වා ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ විසින් පාස්කු ප්‍රහාරය සිදු කළේ IAS අනුගාමිකයින් බවත් දෙවන ප්‍රහාරයකට වුන් සූදානම් වෙමින් සිටින බවත් දන්වමින් ලිපියක් ආරක්ෂක ලේකම්වරයාටත් ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිවරයාටත් යොමු කළාද මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරමාලා වෙල්ල කළ සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්තයින් IAS සංවිධානයේ තම මව සංවිධානය ලෙස පිළිගන්නා බව එම සංවිධානයට දැනුම් දී නොතිබුරු නිසා ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදීම IAS සංවිධානයෙහි වගකීම බාරගත්තේ නැහැ කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු මාතලේ සිටි මොහමඩ් සහරාන් ෆස්තුල් රහ්මාන් නැමැත්ත IAS හිතවාදී අමාක් පුවත් සේවයට සහරාන් හෂීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයින් IAS හිතවාදීන් ලෙස දිවුරුම් දීමේ වීඩියෝව සහ ලිපියක් යොමු කර තිබුණා. ඒ අනුව IAS සංවිධානයේ මෙම ප්‍රහාරයේ වගකීම බහල්ගෙන ඇති බව මෙම ලිපියේ මම සඳහන් කළා. එසේම අදාළ ලිපියේ සහරාන් හෂීම් සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ හිතවාදීන් ඉදිරියේදී දෙවන ප්‍රහාරය කෙල්ල කරන බව. ජල් අල් කිතාල් හෙවත් සහරාන් හෂීම්ගේ සොහොයුරු මොහමඩ් රිල්වාන් එම ප්‍රහාරයේ මෙහෙ වන බවත් දැනුම් දුන්නා. එම දෙවන ප්‍රහාරය තුළ රෝහල් සාපු සංකීර්ණ සුපිරිවිලන්සල් ඉලක්ක බවට පත්විය හැකි බව පළමු තොරතුරෙන්ද දෙවන තොරතුරෙන් පොලිස් ස්ථාන සහ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ ඉලක්ක විය හැකි බවටත් තොරතුරු ලැබුණු නිසා එම ලිපියෙන් දැනුවත් කළා. පසුගිය යහපාලන රජයේ සමයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට සිදු කර ඇති හානි සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වගකීම් යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වි. චානක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වි. චානක මහතා අද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අපි දැක්ක මත්තල ගුවන් තොටුපළ එක පැත්තකින් වීගබඩාවක් කරනවා අනිත් පැත්තෙන් මේවා තිබුණු පුටු ටික ගලවගෙන යනවා ඒ වගේම මේකේ තිබ්බ මැෂිනරිස් මේවා සියල්ලම ඊටමතාම අරගෙන ගිහිල්ලා තියෙනවා මත්තල ගුවන් තොටුපළ පාඩු ලැබෙන තත්ත්වයට පත් කරන්න පළමුවෙන්ම මේ පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණය තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඒ තුලින් සිදුවෙච්ච පාඩුව ගණනය කරන්න ඒ වගේම මේ පිටිපස්සේ හිටපු සියලුම අයට දඬුවම් කරන්න ඒ වගේම නැවත වතාවක් මේ නැති වෙච්ච පහසුකම් ටික අපි මත්තල ගුවන්තොටුපළට ගේන්න බලාපොරොත්තු වෙන මේ අතර පසුගිය කාලයේ නිසි පරිපාලනයක් නොමැති වීමෙන් වසදමා තිබූ පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණ යළි විවෘත කිරීම නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලකගොඩ හේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා 2014 අවසන් වන විට අපේද පිළිගැනීමක් ලැබුණේ ආසියාවේ වේගින්ම දියුණු වන නගරය කොළඹ නගරය කියලා. 2015 න් පස්සේ වෙච්ච වාසනාවන්ත සිදුවීම තමයි මේ වගකීම් බාරව සිටි ඇමතිවරු සහ නිලධාරීන් මේ කුරුළු සැලැස්ම ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් ගත්ත සමහර තීන්දුව තේරුම් අපේ සිළු දේවල් කඩා කප්පල් කරන්නට හිතාමතා ගත්ත වැරදීන් වගේ අපිට පෙනෙන්නේ. ඉතින් අපි දැන් මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට අදාළ රැකියා ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එළඹෙන දෙවනදා සිදු කරන බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙසත හා තෝරාගෙන ඇත්තේ 2019 දෙසැම්බර් මාස 31 වන විට උපාධිය සම්පූර්ණ කර ඇති අයදුම් කරුවන්. මේ අතර රැකියා ලබා දීමේදී ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා කැඳවීමකින් තොරව රැකියා ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා. රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ලබා දීමට තීරණය වී තිබුණේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි. ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීම සඳහා 2020 පෙබරවාරි මාසයේ කැබිනට් අනුමැතිය හිමි වූ අතර සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු සුදුසුකම් සැපිරූ සංඛ්‍යාව 51,135ක් බවට පත් වුණා. එහිදී සේවක අර්ථසාධක අරමුදලට සක්‍රීය දායකත්වය දක්වන ගිණුම් පවතින 6,187 දෙනෙකු හා ග්‍රාම නිලධාරී විසින් රැකියාවල නිරත වන අයදුම් කරුවන් ලෙස දක්වා ඇති 3,234 දෙනෙකු ලෙස රැකියා විරහිත උපාධිධාරීන් 9,421 දෙනෙක් ප්‍රතික්ෂේප වුණා. මේ අතරේ අයදුම් කරුවන් උපාධියට සරලන රැකියාවක නිරත නොවන බැවින් ඔවුන්ට පත්වීම් ලබා දීම සුදුසු බවට ගත් තීරණයට අනුව තවත් දසදහසක් සඳහා පත්වීම් ලබා දීමට පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරුණා. ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ගේ නැවත අභ්‍යාචනා කැඳවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පියවර ගත යනුයි. කෙසේ වෙතත් අභ්‍යාචනා කැඳවීමකින් තොරව පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී සංගමය කොළඹ කොටුව දුම්රිය පොළොව ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක නිරත වුණා. ඔවුන් අතරින් පිරිසකට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වුණා.
නම් ප්‍රතික්ෂේප වෙච්ච පිරිසක් ඉන්නවා අභ්‍යාසලා විපාදාරී පුහුණු සඳහා නම් කැඳවීමේදී EPF කිසිදු නාම ලේඛනයක නම් සඳහන් නැති ඒ වගේම හේතුවක් නොදන්නා නම් ප්‍රතික්ෂේප වූ සහ වයස් සීමා වැඩි වුණු උපාධාරීන් සම්බන්ධව තමයි අද සාකච්ඡා කළේ. ඔවුන් සඳහන් කළා මේ බදාදා 25 වෙනිදා. ඔවුන් බඳවා ගන්න දිනේ කවද කියන එක ප්‍රකාශ කරන්නම් ඒක සමාජ මාධ්‍ය ඔස්සේ හෝ අපිට ඒක ප්‍රකාශ කරන්නම් කියලා 25 වෙනිදාක නැවත කල් බලන්න තීරණය කළා. ප්‍රතික්ෂේප නාම ලේඛනයේ තේරුණු නාම ලේඛනයේ කොහෙවත් නමක් නැහැ. එහෙම කටයුතු දෙන. ඒ වගේම නම් ටික සඳහන් වෙලා තියෙනවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා හේතුවක් දක්වලා නැහැ. ඒතකොට එහෙම පිසක්. ඒතකොට ඒ AI සම්බන්ධව දැන් සලකා බලමින් තිනකෝ AI බොහෝ දුරට මේ දෙවෙන්ද ගන්න පත්තිම් නාම ලේඛනයට ඔවුන් ඇතුළත් කරනවා කියන එක සඳහන් කරේ. හිටපු මාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේන මහතුරුන්ට ලබන 3 වෙනිදා දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අද සිතාසීනිකුත් කෙරුණා. මේ අතර අනිවාර්ය නිවාඩුව යවා සිටින පොලිස්පති පූජ්‍ය ජයසුන්දර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය අද එම කොමිසම හමුවේ පෙනී සිටියේ මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුවයි. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් එමිල් රන්ජන් ළමා හේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍යවරියක වන පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය සහ අනිවාර්ය නිවාඩුවේ වාසය සිටින හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර කොමිසම මහමුවට පැමිණ සිටියා. එමිල් රන්ජන් ළමා හේවා මහතා පැමිණිලි කර තිබුණේ 2012 වසරේ නොවැම්බර් මාස 9 වෙනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී සිදුවීමකදී රඳවියන් 27 දිනක මේ යාමේ සිද්ධියට අදාළව තම අත්අඩංගුවට ගැනීම දේශපාලන බලපෑම මත සිදු කර ඇති බවටයි. මොකද්ද තියෙන චෝදනාව කියලා දැනගන්නයි ආවේ. මොකද්ද චෝදනාව? නිලධාරියෙකුට බලපෑම් කරා කියන එක තමයි බොරු සාක්ෂියක් දෙන්න. මං හිතන්නේ ඒක මම මෙතන කියන එක හොඳ නෑ. කොමිෂන් සභාවට කරන අගෞරවයක් වෙනවා. ඒ නිසා මම එතනදිම කියන්න බලාපොරොත්තු වෙනවා මේ නිලධාරියා සම්බන්ධයෙන් සහ ඒ කරලා තියෙන චෝදනාව සම්බන්ධයෙන්. කොහොමද වැඩම් දැන්? දේශපාලන මං හිතුවායි කියලා. නෑ ඉතින් හොඳයි නේ තුනෙන් දෙකක බලයක් දීලා ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. ඒ ආණ්ඩුව මොකද කරන්න කියලා අපි බලාගෙන ඉන්නවා. මංගල මන්ත්‍රීතුමා පෞගේ දස්සකර මේ ඇවිල්ලා කිව්වා යහපාලන රජයේ මෛත්‍රී පරිශීලයෙන් තමයි මේ හැම එකම වක් කියන්න ඕනේ කියලා. පෞගේ කාලේ වෙච්ච සිදුවීම් වලට අපි සියලු දෙනාටම ඒ කඩා වැටීම් පිළිබඳව යම් තා දුරකට වගකීමක් තියෙනවා. යහපාලන ආණ්ඩුව ෆේල් කියලා තමයි කිව්වේ. නෑ මම නම් කියන්නේ නෑ. අවුරුදු 4මාරක මේ රටේ ඉතිහාසයේ කවදාවත් තිබිච්ච නැති විදියට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සර්වසාධාරණ සමාජයක ජීවත් වීමේ අයිතිය පාලනේ රජයතුලින් නැති කරා. ඇයි ඒතර මෙච්චර ඉක්මනට මිනිසුන්ට එපා වුණේ අවුරුදු 4මාරෙන් එතකොට? අවුරුදු 4මාරෙන් එපා වුණේ නෑනේ. ඔගොල්ලෝ දන්නවා මේ රට ආගම්වාදීව ජාතිවාදීව පාස්කු ඉරිදා ප්‍රහාරය MCC ගිවිසුම ගත්තොත් මතකයිනේ කට්ටිය අර බොරු මත මැව්වන්. ඉතින් ඔය ටික මෙහෙම පොඩි වෙලාවකින් කියන්න බෑ. වෙනම එනවා කියන්න. ඉතින් රටේ ආරක්ෂාව සම්බන්ධ වෙච්ච දෙකීමක් තිබ්බේ නෑ කියන එක තමයි. නෑ ඉතින් ආරක්ෂක ඇමතිවරයෙක් හිටියා. සාමාන්‍ය වැඩපිළිවෙලක් තමයි ගෙනිච්චේ. ගණන් ගැනීමක් තමයි තිබිලා නැත්තේ නේද? ඒක ඉතින් මට හරියටම කියන්න බෑ. ඔයා කියන එක තමයි මමත් මේ මෙතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ලබන 3 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසිනිකුත් කෙරුණේ හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජනමාධ්‍ය අමාත්‍යංශයේ වත්මන් ලේකම් ජගත් පී විජේවීර මහතා කර ඇති පැමිණිල්ලකට අදාළවයි. අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රේගු සතු රත්රන් කිලෝග්‍රෑම් 8ක ප්‍රමාණයක් නාවික හමුදාවට ලබා දීම විධිමත් ආකාරයට සිදු කර නොමැති බවට අසත්‍ය චෝදනා කරමින් යහපාලන ආණ්ඩුව සමයේදී තම අත්අඩංගුවට ගෙන නොබව ඔහු කොමිසමට පැමිණිලි කර තිබුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන හෝ නඩුවක පටලවා බන්ධනාගාර ගත කිරීමේ උත්සාහයක් තිබූ බව ඔහු සඳහන් කළා. ඒ බව සනාථ කිරීම සඳහා රාජිත සේනාරත්න සහ හේෂා විතානගේ යන මහතුරුන් රාජපක්ෂරුන් සම්බන්ධයෙන් සිදු කළ වෛරී ප්‍රකාශ ඇතුළත් විදුත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා කිහිපයක්ද සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. එම කරුණු සලකා බැලීමෙන් පසු කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පාලි අබේරත්න මහතා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව රාජිත සේනාරත්න සහ හේෂා විතානගේ යන මහතුරුන් වගුතරකරුවන් ලෙස නම් කරන බවයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානියා බේසේකර් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස් යන අයට ලබන 10 වෙනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසිනිකුත් කෙරුණා. ඒ කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන මහතා කර ඇති පැමිණිල්ලකට අදාළවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නල්ගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසන සිදු කළ බව පවසන්නේයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමාට බලපෑම් කළ බව කර්නල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා. මීට පෙර අවස්ථාවකදී ඔහු ලබා දුන් සාක්ෂියකදී කියවුණු දුරකථන සංවාදයට පසු දින ලැබුණු දුරකථන ඇමතුමකට අදාළ හඬපටද කොමිස මහමුවේ වාදනය කළා. කර්නල් සිරිවර්ධන මහතා සඳහන් කළේ පොලිස් පරීක්ෂක ඉරෝෂන් විල්ලව ආරච්චි නැමැතෙකු එලෙස තමා අමතා ශාන්‍ය අබේසේකර මහතා ඊට පෙර දින සම්බන්ධ කර දුන් බදුල්ල පොලිසිය නිලධාරියා තමායයි ප්‍රකාශ කළ බවයි. ශානිය අබේසේකර කියන්නේ අම්මා ඕනේ නම් තාත්තව ගස් බඳලා හරි ගිනියන ආකාරයේ පුද්ගලෙක්. යනුවෙන් අදාළ දුරකථන සංවාදයේදී එම පුද්ගලයා ප්‍රකාශ කරනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ අවියායුධ සංගවාත බීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නේ ශානිය අබේසේකරගේ උපදෙස් මත බව එම ඇමතුමේදී අදාළ පොලිස් නිලධාරියා ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳ ජනාධිපති කොමිස මහමුවේ ප්‍රකාශයක් ලබා දීමට වද සූදානම් බව එම නිලධාරියා පවසා තිබීම හේතුවෙන් ඔහුවද කොමිස මහමුවට කැඳවන ලෙස සිතාසිනිකුත් කෙරුණා. මෙතර රුසියාවේ හිටපු තානාපති උදයන්ග වේරතුංග දේශපාලන පරිගැණීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ අද ප්‍රථම වරට පෙනී සිටියා. ඔහු එහිදී කියා සිටියේ තම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබීම, උදාර්පර නීති යටතේ එක්සත් අරාබියේ මීර රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීම යන සියල්ල දේශපාලන පරිගැණීමේ අරමුණින් යහපාලන රජයේ සිදු කර ඇති බවයි. පසුගිය සඳුදා දිවයිනපුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද විශ්ව භාර අමාත්‍ය ඩල සලහපෙරු මහතාට බාර දුන්නා. සිංහරාජ වනාන්තරය තුල යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවට පරිසරවේදී සජීව චාමිකර මහතා පසුගියදා කළ චෝදනාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කරමින් යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා සජීව චාමිකර මහතාට එන්තරවාසියක් යොමු කර තිබෙනවා. බගවන්තලාව නගරයේ මාර්ග හරහා මාරු වීමට උත්සාහ කළ පාසල් දරුවෙකු ත්‍රිරෝදරාතේක ගැටි අනුතරට පත්වන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසුගිය 22 වෙනිදා අම්බලගඩු දිසෙ දූ වෙඩි තැබීමෙන් මියගිය සිය පියාට අවසන් කරුව දැක්වීම සඳහා ඩුබායි සිට මෙරටට පැමිණ පුණාන නිරෝධායන මධ්‍යස්ථාන නිරෝධායන වීමෙන් සිටි පුත්‍රයා නිවසට පැමිණියා. ඒ දැඩි නිරෝධායන ක්‍රමවේදයන් අනුගමනය කරමින් කුරුණෑගල නගර මැදේ පිහිටි බෝණක හෝටලයේ පවත්වාගෙන ගිය පෞරාණික ගොන්නගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. හිරු සවසහය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමවට පත්වනවා. පැත්තනගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ අලුත්ම වන්නේ රාත්‍රී 9:55ට. ආයුබෝවන්.